හයි එවරිවන්, අදත් එක්සෑම් දවසක්. හැබැයි අද තියෙන්නේ වයි වයිකක්. ඉතින් උදෙන්ම ගියාට මගේ චාන්ස කෙනෙ ටිකක් දවල් වෙලා. හැබැයි ඉතින් එතන තත්ත්ව බලාගන්නත් එක්ක උදෙන්ම යනවා. ඉතින් මෙන්න මේ වීඩියෝ එක මට කලින් බ්ලොග් එකට දාන්න බැරුව ගියා. මොකද එදා වැස්ස දවසක්. ඉතින් වීඩියෝ කරගන්න බැරුව ගියා. ඉතින් මේ තමයි අපි කැම්පස් එකට ආපු ගමම්ම කරන මුල්ම වැඩේ. මේ බිම අපිට දුන්න වික්‍රමාරච්චි වෙදරාළහාමිගේ පිළිරුව තමයි මේ. ඉතින් අපි එතුමාගේ පිළිරුවට වැඳලා තමයි හැම දවසක්ම පටන් ගන්නෙ. ඉතින් මම එතුමා වෙනුවෙන් කරන ප්‍රාර්ථනාවත් එක්ක වැඳලා යන්න හැරෙනකොට පිටිපස්සෙන් ගාල සද්දයක් ආවා. හැරිලා බලනකොට හිටියේ මෙන්න මෙයා. ඉතින් ආපු ගමම් ඔන්න යාළුවෙකුත් සෙට් වුණා. ඉතින් එයත් එනකන් ඉඳලා ඊළඟට අපි දෙන්නම ගියේ අපේ ඊළඟ ප්‍රධාන වැඩේට. ඊළඟ ප්‍රධාන වැඩේ තමයි සල්ගහයට බුදුමැදුරට යන එක. බුදුමැදුරට ගිහින් බුදුන් වැඳලා එන එක. ඉතින් අපි දෙන්නා එක්සෑම් එක ගැන සහයක එක දෙවල්ින් කතා කර කර අපි ගියා බුදුමැදුරට. ඔව්, එතන නංගි කෙනෙක් හිටියා. ඉතින් මේ දවස්වල ගොඩක් අයට එක්සෑම්. ඉතින් මම දකින්නෙම ගොඩාක් තැන්වල ගොඩාක් අය පාඩම් කරන දර්ශන තමයි මේ දවස්වල නම්. එතනින් මගේ යාළුවා ගියා වයිව තියෙන තැනට. අනිත් යාළුවොත් හිටියේ එතන. හැබැයි මට වැඩ වගයක් තිබුණ නිසා මම ගියා බයිසජ්ජගාව බෙන්චකට. බයිසජ්ජේ හරිම වචනේ ඇත්තටම බයිසජ්ජේ නෙමෙයි, බයිසජ්ජාගාරය තමයි හරිම වචනේ. ඉතින් අපි ලේසියට කෙටියෙන් කියන්නේ බයිසජ්ජේ කියලා. ඉතින් එතන බෙන්ච් එකට තමයි මම ගියේ. කැම්පස් එකේ මං ආසම තැනක් තමයි බයිසජ්ජේ කියලා කියන්නේ. ඉතින් මං හෙමින් හෙමින් ආවා. වෙනදට සාපේක්ෂව බලනකොට අද මේ හරිය පාළුයි. මොකද වෙනදට මේ හරිය ගොඩක් කට්ටිය ඉන්නවා. අද එහෙම නැහැ. වෙනදට මං එනකොට මෙන්න මේ බෙන්ච් එක කවුරුම හරි බුක් කරලා කවුරුම හරි ඉන්නවා. හැබැයි අද නම් කවුරුත්ම හිටියේ නැහැ. ඉතින් මම ඉක්මනට මගේ වැඩ කරලා යාළුවෝ හම්බ වෙන්න ගියා. කට්ටිය හිටියා මෙතන. ඔය ඉතින් මං බ්ලොග් එක කරන නිසා හයි කියනවා. සමහර අය නම් ඇතිනම් හැංගිලා වෙනවා. ඉතින් මේතන නම් වෙන්නේ අපේ හවසට ටීෂර්ට් එකක් අපිට එන්න තියෙනවා. ඉතින් ඒකේ ඔය සල්ලිගතු කරන වැඩක් තමයි මෙතන වෙන්නේ. ඕ ඉතින් කට්ටිය කතා කර කර ඒ වැඩේ වෙනවා. ඉතින් වයිව ආරින්නේ කට්ටිය ඉතින් ඈත පාඩම් කරනවා. එනං ජූනියර් බෙන්ච් එකේ නංගිලා මල්ලිලා වගේ කියන්නට අත දෙක්සෑම්. ඉතින් මේ ඉන්නේ තමන්ගේ අවස්ථාව එනකන් වයිවයකට යන්න පාඩම් කරන ළමයි. ඇත කේතලෙ මල්ලක් දුවගෙන වෙලා හායි කිව්වා. ඔන්න කට්ටියගේ චුට්ටක් මුළු වෙනස් වෙනවා වීඩියෝ කරනවා කියලා දැනගත්තාම. ඒ වුණාට මේ මගේ යාළුවෝ කවුරුත් තරහ වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ දන්නවා මං වීඩියෝ කළා සබ්ලොග් කරනවා කියලා. දැක්කනේ හායි කිව්වා. ඉතින් ඔහොම ඉඳලා මගේ වෙලාව ලං වෙනකොට ඉතින් ගිහිල්ලා වයිවයකට ෆේස් කරලා ආවා. යන්න කලින් ටී-ෂර්ට් එක හම්බ වුණා. ඒක තමයි මේ. ඉතින් මේ ඔක්කොම ඉවරලා මං ගෙදර යන ගමන් කලින් බ්ලොග් එක බලලා කීප දෙනෙක් කැම්පස් එක ගැන විස්තර අහලා තිබුණා. ඉතින් ඒ අයට මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාන්නම්. ඔයාලට පුළුවන් ඔයාලට ඕන විස්තර බලා ගන්න. ඉතින් එහෙනම් මං ගිහින් එන්නම්. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. බයි.